ි මේ ගාන බලමු ගඩයකුයි අඹගෙඩියකුයි තුන්සියානු අයිල ේද දෙකින් අඹගෙඩියක් අඩු කළොත් තුන්ය දහයිලු වින්දිය හදාගන තිනේද වින්දිය හදාගත්තනමට උතර කියන්න කොබලඩ.

akannya me tunnak diang harilan di itumuka tapi danaunya yang mullingන්නේ අ කිීම diling ku ොකු ගනකින් එපැයි පොඩිගනක් කඩු කරන්න කොඩේකින් එපැයි අம்ப කෙඩියක් කඩු කරන්න. එනිසා අනිවාරෙන්ම ලොකුගාන කුඩය වෙන්නේ. එමනං අපි බලනවා? ලොකුගාන කුඩේ නම් කුඩේ කියது කිය හොයාගන්න අපි මෙම බන ොහොමද වැඩිගාන හොයාගන්න ක්‍රමය තමා මේ මුළුගණන් දෙකම එකතු කරලා.නතියන්නේ කුඩේමිලසෙවීම. වැිද බරනවේ වැඩිද වැඩිදේ එකතු කරනවාන්න තුන්සියානුවයි පහලින්තින තුන්සිය දහයයි දෙක එක කරනවා. හත්තියක්ෙනවනේ ක දෙකට බෙදන්ඩ දෙකට බද අත්ය දෙකට බෙදපුහම තුන්සය පණහයි අන්නේ තුන් සය පණා තමා මේ කුඩයේ යන්නම්මං මේ වගේ ගානකදී. ලො එක හොන්නේ න ලොක එක බර සොයන්නේ ීලා තියෙන සංखයා දෙකම එකතු කරනවා තුන්සියානයි තුන්සිය දයි දෙකම එකතු කරනවා එකොටනවානනක් ක දෙකට බලදන්නවාිට ලොකු පාන්්ඩේ නම් හොයාගන්න කොළුව එතකොට තුන්සිය පනක් වෙනව නම්කුඩ තුරුවන්නේ තුන්සියානුවෙන්තාව හත ලියයිනෙ. ඒ හතලියතා මාභගෙටියකට ඒත් පවාගන්න ක්‍රමියයක් තියනවා නේද මම දැන් නිතනහතන්නේ නැතිුණට නොම කියන්න. කුඩා එකේ බර හොයාගන්න නතන් කුඩායක මලහොයාගන්න ක්‍රමියත මා අර තියන තුන්සියානුවෙන් තුන්සිය දහය අඩු කරනවා. තුන්සියානුවෙන් තුන්සිය දහය අඩු කරනවා. දෙන්න පිස්සල්ල කළේ එකතු කිරීමන්නේ අඩු කරනවා. එතකොට තුන්සියානුවෙන් තුන්සිය දාහයයක් අඩු කලා මසුවයිනේ. ඒක දෙකට ෙනවාීම හத்தලயாයි. அන්නේேමයි කුடாාදේනැතම් බර අඩු දේශවයාගන්න එහෙමයි වැඩි දේශයාගන්ඩ එක කරනවා. බර අඩු දේශයාගඩ අடுු කරලා කොහොම කළත් අවසානයේදි දෙකෙන් බෙදඩ ඕන අවසානේதி දෙකට බෙදඩ ඕනහොඳයි අප යනවා ඊළඟ ප්‍රශ්නයට. න්න ilang්‍රsන ති කියලා බල naikuක කියන්නේයි kamක කිය मखदन उत्तरे कि वसंद मदसंद उत्तरे ना मदन न उत द उत्तरे आगे hariang metertak digaktitak digaන්නේ sentimeterang atas si diga मीන්නේ सेmeterang atas siap as lu make diga අටසි තිබුණාහැප්ුවට පස්සෙක කෑලක්සයිු මම් මුලින්ම කරන්නේ මේ අටසියසුව අසුව කෑලිද නම් කෑලි කියක් මෙතන ලැබුණද කියලා බලාගන්නේ එක ඔ දෙැමං අටසිය බෙදනවා සුවෙන් අසුවට මේ වකයිුවක්යිුව බින්ුවයින බින්දුවට නෑ බින්දුවම දානවාක් එ නැත්ත අපිට ලේසිෙන්ම අසු එක බින්දුවකට අටසී එක බිඳුවක් කපහරින්නත් පොළුවන් එතකොට අසුව බේදන්න තියෙන අටන්නේ ඒම හදාගඩත් පුළුවන් එම නැත්තම් මේ කමේයට හදාගණ්ඩත් පුොළුවන් දැන් අපි බලනවා කෑලි දහයක් ලැබුණලු එමන කෑලි දහයක් ලැබෙන්ඩ නම් ස්ථාන කීයකින් කපන් ඩෝනි කල්පනක් කරන මේ බල මේ තියන කි මිතින් එක ස්ථානය කපුත්ි දෙකක් ගෙනවනස්ානක කැපුත් කෑලි දෙකක්ෙනවාම ථාන දහයක කැපුුත් කෑලි එකහක් කෙනවා නද එනිසාි කපන්නේ ස්ථාන නමයකින් ස්ථාන නමයක කැපුත්තමා පිට කෑලි දායක්ම ලැබෙන්නේ මෙ තියෙනමං කපලා එකයි දෙකයි තුනයි හතරයික් යි හයයි හතයි අටයි නමයයි දහයක් කෑලි ලැබිලා තියෙනවා මං ඉක්න් දාලා තියෙමං එපු ස්ථාන.ම අප තියන්නේ ඉලක්ක දාලා තියෙන ස්ථාන ලිබි කරයි. එයනුව මම ඉලක්කම් දාලා තිය ස්ථාන නවයයි.ඇපු ස්ථාන නමයයි.ෑලි දහයක් ලැබිලා තියනවා. එයනුතරය නවයක් කියලා තමයි දෝනනැ සං ස්ථාන. නවයකින් කියතමා එන්න ඕන හොයි මහිතනවා අ අපතාරට තේරඩති කියලාඟනවා ඊඟ ප්‍රශ්නයට. දී ඇති තොරපුරු ඇසුරින් ගස්ලබු පේර කජු යන පලතුරුුවල මිල වෙනවෙනම සොයන්න වෙනවෙනම සොයන්න. හොඳයි එනම් අපි ආල බලමු උතරකිීපයක් නු කියද ගස්ලබු ගෙඩියක් තේනුක තේනුකට ගස්ලබු ගෙඩියයක්ක් කියදාවේ ගන්න නෑමත්ද නවද අතලිස් දෙක ගස්ලබු ගෙඩියයක්ක් කියද. sad enangang itu हो ke bo mei wa balemu me ke dia api balanannya සමාන සමානයේවා කොයද තියෙන්න්නේ කියල තමයි බලන්නේ දැන් ඔන්න පලවෙනිම කොටේ තියෙන ද්‍රව්්‍ය පලතුරු ටිකේ මිල දෙසය වි්සක් වෙලා දෙවැනි කොට්ටුවේ තියන පළතුරු ටිකේ මිල එක සිය විසක් වෙලා තියෙන්නේ. එකොට අරයට මොකටද දෙසිය වි්සක් වෙලා මෙයාගේ එක සිය වි්සත් පඩුනේ කිය අපි කල්පනා කරලා බලනො. එතකොට අපිට තේරෙනවා මෙයාට වඩා එයාගේ මොනවදූ වැඩි මෙයාට වඩා එයාගේ ගොනමද වැඩි ඒ නිසා තමයි මෙයාට වඩා එයාකාන්න වැඩි වනේ කියලට තේර අපි දැන් මෙයාගේ සමාන තියන දේවල් පළවෙනියක්කෙනගේ දෙවැනි එක්කෙනගේ සංසන්ධනය කරලා මේ විදියට මම ලකුණු කරගන්නවා ඔන්න මෙයාගේ ගස් ලබුගේෙට් යම් මේුගෙඩියට පලවැනි කොටුව එන්න කජු ගඩිය පොඩ්ඩකට ලකුණ දා ගන්නවා යාගේ ගස් ලබු ගෙඩියට පලවැනි කොටුවේ තියන ගස් ලබු ගෙඩියත් ලකුණක් දාාගන්නවා. ඉට පස්ස මේ පැත්ති තියෙන පේරගෙඩියට පළවෙනි කොටුව මුත් පේරගෙඩියක් පලදානවා. දෙන් අපිට ඉතුරුවන්නේ ගස්ලබු ගෙඩියයි පේරගෙඩියයි. එතකොට ඔ ඇැවුවතුනට එකසිය විස්සක් පෙන්ඩෙපැයි මොකද දෙවැනි කොටුව සම්පූර්ණම එකසිය විස්සායිනේඒ නිසා පළවැනි කොටුවෙන්ුත් මේ කැ්පුුව කොටසට එකසිය විසක්ම වෙඩ ඕන එනම්ම මොකද කරන්නේ මේ මේ දෙසය විස්සෙන් අර එකසිය වි්සායින් කරනවා. එකකටයි. සය මොනවාටද අර ඉතුරුවවෙච්චි ගස් ලබු ගෙඩියටයි පේර ගෙඩියටයි තමා ගස් ලබු ගෙඩියකුයි පේර ගෙඩියකුයි සීයි කියලාබි හොයා ගත්තා. න්නඒ උදව් අරගෙන අපි යනව දැන් දෙවැනි කොටුවළඟට. දෙවැනි කොටුවලඟට ගිහිල්ලා. මෙන්න මේ ගස්ලාබු ගෙඩියට ගස්ලබ ගෙඩියක් සලකුණු කරලා අපලදානවා. පේරගෙඩියට පේරගෙඩියක් සලකුණු කරලා කපල දානවා. මේ දෙකට රුපියල් සීයයිනේහනම් දෙමනි කොටුවෙන් මේ දෙන්නගේ රුපියල් සයමං ඉවත් කරනවා. එක සේවිස්සෙන්. දෙන්න රපියල් සු කරලනවාකජුගඩ රුියල් සයි කියලානම් හැමතැනම තිය කජලට විසයි විසයි වියි කර ලියගෙනයනකොට අපට අවසාන කොටුවට ගියාම තරෙනවාගඩකටම විස ස හත ලයි එමනට පේරගඩක්හතලියයි කියලා තේරෙනවා විස්සයි විසයි හත ලියායි නම් අසුවෙන් ඒ හතලිහා අඩුනහම පේරගෙඩියක් හතලියහයි කියලා අපිට තේරෙනවා. ඒනං අපිට දැන් කජුගෙඩියක් හොයාගන්න පුළුව අුණ පේරගෙඩියක් පයාගන්න පුළුව අඟුුණා. අපි ඕක ආදේශ කරල බලනවා දෙවැනි කොටුවට පේරගෙඩියක් හතලියයි කජුගෙඩියක් විස්සයි එතන එතකොට හැටයි. සම්පූර්ණ කොටුව මෙ එක සිය විස්සයිනේ. නකෙන් දැන් හැටක්ම පිතන්නවනු දස් ලබු ගෙඩියට හැටක් තමා ගන්න වෙන්නේ ඔන්න දැන්ේනම් වර්ගතුනම හොයාගනිිවරයි ඒරගෙඩියක් කතලියයි කජුගෙඩියක් විස්සයි සහ දස් ලබු ගෙඩියක් හැතයි රුපියල් කියදාණ්ඩෝන තිතයි බිදුු දෙකයි දාන්්ඩෝන ඒව සම්පූර්ණ කළොත් තමයි පුතාගේ උත්තරයට ලකුණු ලැබන්න කියන එකත් අප තියාගත යුතුයක් යි තේරෙන් ැතිගලමංහිතන්නේ என ළ කටමං යනවා අටවැනි ප්‍රශ්ණය මේ වගේ ගනම් විවිතාකාරෙන් හදල ඇතිவாල මේ වෙනකොට මේකත් තවත්වර්ගයක්ත්තම බලමු කෝත්සා කරල දරහල බලමු තිසරුජයවර්ද නො දාගත්තදයදඋත්තරේ. සමීමා සමාධ උත්තරය කියද සමාද උත් සුම් සුම්ගේ උත්තරේ කියද සම් උත්තරයක් හදාගත්ත නම්මට කියන්නක අමාහරි බලමුකෝ අමාදිග උත්තරයම පත ස අනෝද්‍ය උත්තර මීටර් සයයිම සන්ටිමීටර් ගා නක්දාවාට හරි. බලමුකෝ දැන් වන්නෑ. ටිමීටර් ගානක් නම් කොහමත් එන්න බෑ මොකද කටුකම්බි ගානවා කියන්නේ වැටකට ලොකු ප්‍රමාණයක් න නද ලොකු ප්‍රමාණයක් සටිමීටර් වලින් එන්නේ නෑතකොට නද මීටර්මණඉන්න වෙන්න එතකොට අු දෙකක් අතර පරතරය මීටර් තුනයි කන දෙකක් දැවක් තුන මේ විදියට කනු දහතුනක්ම හල තියෙනවලු දැ අපි මීට කලින් ටිකන ගන තියෙන දේවල්ලලින් මතකයේ තියෙන්ඩෝන අනුගානට වඩා පරතරගාන එකක් අඩුයි අනුගානට වඩා පරතරගාන එකක් අඩුයි කියන කාරණාව දැන් අපිට මතක තියෙන්ඩෝන නැතින්නේ කනු පහක් පරතර තියන්නේ වනාට එයි දෙකයි තුනයි හතරයි. අනු පහක්තිබුණට පරතර හතරයිනේ අන්නේ වගේ, අනුදා තුනක් තියෙනකොට පරතර තියෙන්නේ දොළහයි එක පරතරයක් මීටර තුනයි. දොළහේවම තුනක් ද දොලාහේව තුනක් තිස්සයයි මීටර මේ කටුකම්බි එක පොටක් ඇදගෙනයන්ඩ මීටර තිස්සයක් ඕන හැබැයි අපගහන්නේ. කටුකම්බි පොටවල් තුනක් බානමල්ලු. දැම් වැටේ දිග කියද තිස්සයයි. එනම් එක පාරක් මේ කටුකම්බයක් ඇදගෙන ගියොත්. මීටර තිස්සයක් ඕන වෙනවා. දෙවැනි පොටාදින්ටත් ඕන වෙනවන තිස් තුන්වෙනි පොටාදටත් මීටර තිස්සයක් ඕන වෙනවනේ. එතකොට තිස්සඒවම තුනක් ඕන වෙනවා. මීටර එකසි අටක්ම, ඕ වෙනවා කටුකම්බි වලදිග මීටර එකසියාටයි මීටරසියාටක්මෙනවා පැටක් දහනකො අපි කටුකම් පොටක් නැනම නද පොටවල් තුනක් අතරක් සමහර වැවල්ලෝට හනවන එනිසා එක පාරක් මේ මැදනිති සයයි ඊළඟවතාව ඊළඟවත්ාව ඒගේ වතාවත් තුනක් නැදදනිය තිස්සඒව තුනක් අවශ්‍ය වෙනවා. නීටර එකසියාටයි කියරල ලියන්ඩෝනඋත්තරයේ එකසියාටයියම් කිය හරිලියන් ෝන. මෙ නවවෙනි ප්‍රශ්නය කලබලනැතු උත්තරයක් ලියමු බලඩ. හල බලමු උත්තරය කීපදනැගෙන් දීීම අදන තැ ල ඉන්දලැතින එකැකලක් ඇතිරනේද ර නැති අයත් තින්න හරි ඉවර නැති අයත් තින්නවනේ ඉවරගෙන් හල බලම යාලගේ උත්තරේටිං හරිද නැද දන්නේනති තාරද කියද කියන්නේ රද කිය ලී දෙකස ජතුහන්සි කියට කියන්නේ දෙකයි ලී අයත්ම කියද කියන්නේ ලීට දෙකයිස ජනුති ඉන්නවනේද කියද කියන්නේ ලී දෙකයිස? ී දෙ හරි ஒ செனுතිணන හද அமாறுගண காணබ එක லீட்டரே தாண்ட පුலුවන් කියද ප්‍රமான දන්නේනே ඇැබැයි මිලීටර් එකසිය පණාගානේ විසි දෙනකුටම බෙදල දුන්නා. එකසිය පනාගාන විසි දෙෙනකුට දෙන්නනම් තුන්දාහක් තියෙන්නේ පැමිලිලටර තුන්දාහක් කියන්නේ ලීටර තුන්කටනේ දැන්හෙනං පළතුරුයුස ලීටරයයින ගෙනාවේ මේ තුන්දාහෙන් මේ ගෙනාව ලීටරය අඩු කලානං අපිට තුන්දායෙන් එතකොටේ ගෙනාව ලීටරය කියන්නේ මිලීට දාහනේ. අඩු කලාමලීර් දෙදාහක් කෙනවා එම නතන් ලීට දෙයි කියන්න පුළුවන් ලීට දෙයි වතුරදාණ්ඩ ත්තේ ලීටයම් ෂ තිබුණන එතටකෝ ලීට තුන වුණාසේ පනාගනය විසිනකුට දෙන්න පුළුවන් වුණා එන අපි ඇල ප්‍රමාණය ලීර් දෙයි කිය උත්තරය දන්න මෙ අපේ අවසාන ප්‍රශ්නය සක් ලසිම ේසක් වගේල ගොඩක්බ වෙනවායිම කරගන්න පුළුව කිය තමයි මතන්නේගන්න හැබ කලබලේට කරලයිති හදාග නැති ගොඩක්ගන කදාග නැති හැබැයි සමහරය ඉක්මන් වීම නිසා වරද්දගන්න අවස්ථා යනවා මේ වගේ ගන්නන් වදතිී භාෂිත උත්තරේ කියද කියන්නයා පදහස් දෙසිය පනස් සතරලොයාගේ උත්තරේ අනුුවත් සත්සාර මොකද කියන්නේ උත්තරේ මොකක් කියලද කියන්නයා ති පන්ද දෙසිය පනස් සතර උේ තමයිනේද. හරි බමුको දැං අප ස්වலாம்ම මේ වගේක් இලක්க்கමෙන් ලාගண்டෝන. හත ස්පන්දාස් දෙசிය පනස්තුනන මේ විදි ලිුවහම இලක්க்கම් අගසිට මුලට ලි්හම පහ இක්ම දෙේ ක්ම පහ இක්க்கම හතර . තිස් පදහස් දෙය පනස්ස්‍ර මේ විදිරි இලක්කමෙන් ියල තිබට උත්තේ හරිෑ. மොකද කියන්නේ. අකුරින් ලියන්න ඔන්න ඔය කෑල් අමතක වෙනවා සමහරයට අතාගත්හම් උත්තරේ ඔය අවසානයටම ප්‍රශ්නයේ තියන උපදේශය අමතක වෙනවා. ඒ වැඩේ කියන්නේ නේද. අවසාන උත්තරේ මේ විදියට තියෙන් ලෝන තිස් පන් දහස් දෙසය පණ සතර මේ විදිට තියෙන් ෝන ඇත්තං ඉතිං වැරදි තමයි. අකරෙන් ලියල තියෙන්ඩම ඕන. හ ඒමනං අපි දැන් ගන්න. න දහයක් සාකච්චා කරලන්නේ එක්කට දහය බැගින් ලකුණු ලැබෙනව දැන්මු එකකට දහය බැගින් ලකුණු ලැබෙනවා හරි